අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සත උදැසන ප්‍රවෘතු විකාශයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම රසෙක සඳරුවන් ඉදිරිමාන්න. ප්‍රථමයෙන් සිරස් සල වෙතයි අවධහනය. බැංකු වහාසය පොලිය අඩු කළ යුතුයි ආචාරය හර්ෂ කියයි. මන් පිළිබඳ නොසිත උනුන් පිළිබඳ පමණක් සිතු සියල්ල අතහැර සියල්ල ලැබූ දුවන ලෝකයේ තැනක නැවතුනු උවීරයන් සොයන අපේ ලෝකයේ ගැන අද ටෙලිවැකයෙන් මුලින් මවදහනය දේශයපුුවත්වෙතට බැංකු පොලිය තවමත් අඩු කර නැහැ. මේ පිළිබඳව මහබැංකු අධිපති කරුණු පැහැදිලි කළයුතු බව පාලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා පවසනවා. වැටිල නැගටපු රටක් ලෙස අධ ජා්‍යන්තරය පවා උදාහරණයට ගන්නේ ශ්‍රුලංකාව කියලා මුදල් රාජ්‍යාමාත්‍යය ශයහන්සේම සිංහ පවසනවා. ගෙවුණු මාස පහක කාලේ තුළ, ෆ්ලංකාව වැඩිම ඩොල ප්‍රමාණයක් බෑකර ඇත්තේ පරිපෝචනය සඳහා වන බාන්්ඩ ආනයනයට බව මහචාරය වසන්ත අතුකෝරල පෙන්වාදෙනවා. මේ නිසා ඉදිරියේදී අපගේ සංචිත තවත් පහලයාමටි ඩැඇති බවයි මහචාරය වසන්ත අතුකෝරල පවසන්නේ. දේශය අය ප්‍රශස්ත කරනය දැන් ක්‍රියාත්මකයි. ඒයට දේ EIPF සහ AATF අරමුදල් වලට අත තැබීමට ආණ්ඩුව ක්‍රිය කලා. දින්න පහක් මෙරට බැංකු සහ කොටස් සවලඳ පලද වසා දමනු ලැබවා. මේ ක්‍රාතාමය අනතුරව මහ බැංකු අධිපතිවරයා කිහිපු අවස්ථාවකදීම ප්‍රකාශ කලේ බැංකු සිය පොලිය අඩු කළයුතු බවයි. එහෙත් තබමත් බැංකු ඒ සඳහා ක්‍රියා කරනැති බවයි පර්ලිමෙන්් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්ප පවසන්නේ. බැංකු අධි කලා බැන් ගාගන්න උත්සාහ කරන ඇත්ත. ග බැංකුවලට මේ ආන්්ඩුව සම්පූර්යම්ම ෆුල්ටෝස එකත් දුන්න ැන් හාය පාරක් ගහන්ඩ හදන. හරි මොකක්ද ෆුල්ටෝස්් එක මේ ගොල්ලෝ කිසිම විදිියකට මේ දේශය නාය ප්‍රතිහෝකත කරනයදී කිසිම බරක්කේ කටිර දැම්ම නෑ මෙ තැන් පත්කරුවාගේ පොලිය පොලි අඩු කරලා මේ එස්ම විව්‍යසායකරද දෙන පොලි අඩුරන්න නැත්තන් එත මහලුකු අසාධරණ ඇතියෙනවා බැංකූ හාම ක්‍රියාත්මක වඩෝනේ මෙ පොල අඩුරනගේ පලන්න බැංකෝල කොටාස් එක දවසෙන් සීයට විසි පහ විසිහායදක්වා වැඩිියුනාන් එක දවසේ තුර බැංකුවොල අයිතිකාරයෝන්ගේ වත්කම් කෝටි ප්‍රකෝටි ගණංගලින් වැඩිියුනාන් එතකොට මෙතන සාාන්‍යයක්ම් ොයිවියට හරිතියෙන්න්න මේ සම්න්ධය ඉස්සරහි දැඩුවම ක්‍රියාත්මකෙන හැව ධපිතිවරයගේ අපි ලිතව බලාපපුරොත්වයන හන්ඩ අපට පෙන්ල්ලඩ කියලා කොහෝද අඩවෙලා තිෙන්නේ මොකද පලෑනගේ. මෙයතර මුදල් රාජමමාත්‍ය ශයහන් සේමසිංක මෙ වල විට ලෝකය අප තිස බලන. ගෞරවනය ආකාරය ගැන කතා කලා. ඔහු පවසන්නේ වැටිල නැගිපුරටක් ලෙස අද සමස්ත ලෝකේම උදාහරණයට ගන්නේ අපව බවයි. අර්ථය කඩාවටීම තුළ උදාහරණයට ගන්න ලංකා. ඩැවීමටත් ලංකා උදහරණකට ගත්තා. ඒවගේම නැමත නැගිටීමක්සිද වීමේදීත්. ඒ අරගෙන ගියපු කැපවීම සහ ජාත්‍යන්තරයට පත් එක්ක සහයෝගෙන් කටයුතු කිරීම, නිරන්තරයෙන්ම උදාහරණයක් හැටියට හැම ජාත්‍යන්තර. ක් මෙතර දෙ දහස් විසිතුුණ වසර මුල් මාස පහ තුළදී පමණක් පරිපෝගික බන්් ஆනයිනය සඳහ, රජය රපියල් කෝට හ ප දොළහක් වැයිකරඇති බව වාර්තා වනවා. එනුව ආහර සහ පානවර්ග ஆනනේ සඳහා රුපියල් කෝට සිතුන්දහස් තුන්සිියයක්ද අනිෙකුත් පාරිපෝගි බන්ඩ ஆනනේ සඳහා රුපියල් කෝට ොළහක් ද වැයකරලා. විශෂයෙන් ආහර සහ පානවර්ග ஆන තුළ එ ஆනට රුපියල් කෝ හ ති හ ක් කරැ . वाताාවන්නේ சनी සහ रස केවිල संඳහා रुपल कोटी ख सහ ඇங்களலும் කරमाන්थ आश्ति परिபोचने बांड සඳහා रुपියल कोटी अनුවක් वे करරති බन स्ति ष්पाාदන संඳහා रपल कोटीसा पහ கொළट ने रुपल कोटीसा विसीहाයක් ද वय करරඇති බව සහන් පතුर ने रुपल कोटी 5 अनු देखක් वकर ුව ගවனுමාස पහතුළ परරිபोජन ंड සඳ रुपියल कोटी5 ैර ති අතර ආයෝජන බන්් ආනයිනට වෑකර ඇතේ රුපියල් කෝට තිස්දහස් හත්ිය දුොළහක්. මෙ අතර අපේ රට හෙට දවසේ ඇති භයනක අියෝග පිළිබඳව මහචාර්ය වසන්ත අත්තුකෝරල අප හා දුරකතනින් සම්බඳවෙවින් ප්‍රකාශ කලා.ලිහිල්කිරීම තුළ ආනාන වියගම. විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරනු ලබනවා. දැන් අපනයනාදායම වැඩි නොවී ආනායන වියදම් වැඩිවීම මත නැවතත් අප අර පෙර පැවිදි ගේවිශේෂ අර්බුද්ධකාරී තත්තයට තමයි තමක් ක්‍රමෙන් ගමන් කරන්න. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කිය ටෙලිවිසිෂන් ෙිවැකය දැන්. අදියන්න තුන්සේ විසි තුන් වැනි ටෙලිවැැකිය තුන්සේ විසි තුන් වැනි ටෙලිවැකිය ආරම්භ කරන්න හිත්වේ බ්‍රෝටෝල් බ්‍රෙක්්ගේ ප්‍රකාශයකින් බොහෝ එලාවට අපි මේ ඔහුව ශබ්ද කරන්නන්නේ බ්‍රටෝල් බ්‍රෙස්ට් කියලා නමුත් ජර්මානු ශබ්දට ටිකක් වවෙෙන සිිය ශබ්දන්තමයි මේ බ්‍රෝටෝල් බ්්‍රෙක්් කියලලා නම් කළේ දැන්ක ොහමුණනත් කමන්න අපට පොර්දු ඉදියට ගම කොනේ ද බ්‍රටෝල්ව මේ යි මතක කරන්නේ ඔහුගේ ්‍රකාශයකින් පටගන්නක ලපි හේතුව අරගෙන බලමු. එටිස්සෙල මතකතියාගන්නකො මේ ජමානු නාට රච කෙක් ොහ. වියෙක් ඒගේම ඔහ මක්ස්වාදී චිින්තකෙ හොඳේ ඕගේ ප්‍රකාශයකින් ආරම්භ කරන්න හේතුව? නනි ලික්‍රමසිහ ජනාධිපති වූ අවස්ථාවයි ඔබට මතකද මෙ අ වැැල්පාලමක් ගැන කතාකලා එකෙන් දරුව කරංයනෝ කියල කිවනේද. ඒ වැල්පල්ලමෙන් අරංගේ ග්‍රෂගේ දරුවන ගෘෂග දරුවන මයිකල් හැබ ජාධපති වික්‍රම සිහනම් කවද වඩාගෙන අන්නෙ කියලා තාම් තේරුන්ගන්ටමමාරුයිනේද. ඕු කොහමනත්තමක් නෑ ඔය මේ ගෘෂගේ දරවා ඉන්න කතාව රචනා කළේ බේ ටෝල් බ්‍රෙක්්ට් ඕ රචනා කල මේ කොකේෂන් චෝක් සකල් කියන. ඒ නාට්‍යිය තමයි ඔහුන් වටේ කියලා පරිවර්තනය කල් අපේ රටේද වේදිකා ගත වුණේ. එය අපූරු කාර්ය කළේ ඔය අද ජීවතුන් අතර නැති කෘතහස්ත නාට්‍ය ශිල්පෙක් වෙච්චි හන්ද්‍රරි ජයසේන හුවත් මතක් කරගෙනම යන්ට ඕන එක යුතුකමක් දැන් කොහොම නත් මේ බ්‍රෝටෝල්ට් කියන මාක්ස්වාදී චින්තකයා කියපු ප්‍රකාශයක් තින එක හරි අපූරේ. ඔහු කියනවා සමහර පුද්ගලින් තමන්ට දේශපාලනය අරහම් බව කියන. දේශපාලනය අරහම් කියලා කියනවා. එවැනි මිනිසුන් ඕන තරම් අප සමාජවල ඉන්නවා. ඔවුන් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ කියලයි කියන්නේ. අපට දේශපාලනය එපා වෙලා තියෙන්නේෙ කියලා කියනවා. සැබෑවටම මෙවැන්නන් දේශපාලන නූගතුන්. මේ දේශපාල නූගතා සැබෑවටම. මන්ද දේශපාලන විසින් තමයි තම ජීවනවියදම ආහාරවලමිල කොලීගාස්තු ඇඳුම් පැළඳුම් අඖෂදවලමිල තීරණය කරන්නේ කියලා මේ අමනෝකඥන් දන්නේ නෑ. එසේමයි ගනිකාවන් අනාතදරුවන්. ස්ොරුන් සහ අපරාධකරුවන් බිහි කරන්නේතුන් මේ දූෂිත දේශපාලක්නින් බවමේ තමන් නිහඩයි කියල හිතාගනන්න මිනිස්සු දන්නේෙ නෑ. එසේම දූෂිත හා අදම දේශය සහ බහුජාතික සමාගම් බිහි කරන්නේතුන් මේ තක්කඩි කපටි හොර දේශපාලනය විසින් බව අපි දේශපාලනය දන්නේ නෑ. අපි හෙවොත් තමයි අපිකන්නේ අපි වැඩකලොත් තමයි අපි හම්බරගන්න කියලා හිතාන ඉන්න දේශපාලන නූගතුන් දන්නේ නෑ කියලාබෙටෝල් බෙක්්. කියලා තියනවා. අපි අතරත් මේ දේශපාලන නූගත් අමනභාවේ මොන තරම් පැතිරලතියනවාදනේද. අද සමහරුන් අවබෝධයක් නෑ මේ රට මේ අපායට ඇදල දාපු, දූෂිත දේශපාලන නඩයමයි දැම් මේ ආයේ වෙනවටයකින් කැරකිලා එන්නේ කියලා. පෝලිින් හදපු පෝලිින් නැතිරපු. බඩුමිල හළදාපු ටිකටික අඩුකරන ආයේ වැඩි කරන. අඖෂද හිංඟකරපු බාලෞෂද ගේන ගෙනත් මිනිමරණ. නැතිවෙන්න බදුගහන? ඒ බදු සල්ිවලින් සුර සැපවිදින. රටේ දරුවන් මන්ද පෝෂණයට ඇදලදාපු විශ්වවිද්‍යාල දරුවන්ට පවාහ ජීවිතයේ එපාකරවපු. වේල් තුනෙන් එකවේලා කනතැන්ට රට ඇදලදාපු. හතරාතින්ම නයගත් ගත්ත ණය ගෙවාගන්ට බැරුව තවතවත් නයගන්න. රටේ තියෙන ලාබ ලබන ආයතන විකුණන ලෝකේ රටවල් කියන විදිහට ඔළුවෙන් හිටගන්න. රටේ සම්පත් ඉන්දිියාවට චීනයට ඇමෙරිකාවට විකුණලදාන. රැකයා නැතිවෙනතනට කර්මාන්ත ඇදලදාපු. තම දරුවන් රකින්ට ගනිකා මඩම්වලට ස්පාවලට මේ රටේ කාන්තාවන් ඇදලදාපු. ඊට පසු පොලිසියදාලා අල්ලලා ටීව එකේ ශෝපෙන්නන? අපට ෝ්චයේ තෙරපෙලා හිරවෙලා ෆුට්බෝඩ්කේ මරවා සම්මග වාසේ ජීවිතයක් දුන්න නමුත් උන්දලා V8 රන්ජ රෝව BMW I8 ලැම්බෝ ගිනිවලින් රජ සැප රජ ගමන්යන හරියට උන්දලගේ අම්මගේ අපගේ ධනයෙන් වගේ නය අරගෙන හදපු මොකක් හෝ විවෘතකරන්ට එද්දි ඒකනු ොාකාලා තියනිෙ කෙලා දන්නේ නැතුව බුලත් තක්කහෙම දීලා මල්මාලයක් කහෙම දාලා වැැඳල පිළිගන්න ාතිය ලෝකෙන් නයට අරන් ඒ අයිවලින් අස්වැසුම හිස්වසු ෙදදි ද න වැ. ටිල අනේ අපේ ඇමතුතුමා උම්මා කියලා. ඔයා අපිට අපි ඔයාට කියලා චන්දේදන. අපිියෝ සදා කාලික හිඟන් නම් බවට පත් කළේ මේ උන්දල කියලා තේරුම් ගන්ට බැරි. අපේ දරුවන් අදත් හැතැක්ම ගානක් අධ්‍යාපනයට පයින් බඩගාදදි. ඒ උන්දලගේ දරුවන් වියට් රෙන්ච් රෝව ලැම්බ ගිනි. වැිොට්ට එහෙමදාලා රේෂ් පදිද්දිී රටරටවල උසස් අධ්‍යාපනයට අදී මෙහෙම උදලගේ පැලන්තිේ විතරක් සුර සැපවිෙනන්නේ හුරකාපු නිසා කියලා තෙරුම් ගණට වැරි බ්‍රියෝටෝල් කියන ආකාරයේ දේශපාල නූගතුන්ගෙන් අපේ රට පිරි ඇති නිසා කියලා දැංවර් අපි තේරුම් ගන්ට ඕනින්. ඒකයි අපට මේ හැත්ත පස් වසරම වැරදුනේ මේ දේශපාල නූගත්භාවයෙන් රට මුදාගැනීමේ සටනට මාධ්‍ය වගකි වෙේතුයි. දේශපාලල ශක්ෂර්තාවේ හදන්න මාධ්‍යයට බරපල. ගක ීමමත් පැවරෙනවා. අද මගේ අතට ලැබුණා කළුරංජිත් සුදු මිනිහෙක් කියන පොත. ඒ පොත කලුරංජිත්ගේ අතින්ම ගන්න වාසනාව ලැබුණා දවසක කළු රංජිත් ගැන වෙනම ලියන්නම්. මේ පොතේ අන්තිම පිටේ මේ කළුරංජිත් ගැන හිරුක කරුණාරත්න දෙදස් ඔක්ටෝබර් තිස් වදා ලක්බිමට ලියූ හරි අපූරු පදකේ පයකෙන් අද ටෙල්ිවියකි අවසන් කරන්නට තීරණය කරා. තමන් පිළිබඳ නොසිතු උනුන් පිළිබඳ පමනක්ම සිතු. සියල්ල අතහැර සියල්ල ලැබූ දුවන ලෝකයේ තැනක නැවතුනු මගේ ලෝකේ වීරා ඔහුයි කියලා ඔහු කළු රංජිත යැන ලියනෝ. වු. අපේ රට එක වීරේෙක් නම් ප්‍රමාණවත් නෑ වීරියෝ දාහක් ප්‍රමාණවත් නෑ වීරියෝ දස දහසක් ප්‍රමාණවත් මදි. මේ මජර හොර දේශපාලනයට එරහිව සබද ඔබද මමද වීරේකු වියයිතුයි. ඒ අනාගතය අපේ දරුවන්ට විරුවන් හිඟ නැති අග හිංඟකම් නැති රටක් හදන්න කියලා මතකතියාගමක් මේ මජර හොර දූෂිත දේශපාලනක්නීට එර්හිව. මේ දේශපාලනයට එර්හිව එකවන්ව නැගිට සටන් කරමු කියලා අද ටෙලිවැකිය මතක් කරනවා. ත් සමගින් සියත උදෑසන ප්‍රෘතු විකාශය අවසන් යළි තමයමු මදැහන දොළහට අපගේ දහවල් ප්‍රවෘතු විකාශ්‍යත් සමගින්. ඔබට සුබදවසන්.